අද තාක්ෂණය දියුණු සියලු මාධ්‍ය ගේන්න ඕනේ නැහැ. මාධ්‍ය සාක්ෂරතාව දන්න සියලු දෙනා දන්නවා මේ වගේ එකකදී සියලු මාධ්‍ය ගේන්න ඕනේ නැහැ. එක තැනක ප්‍රොඩක්ෂන් එක කළා ඒක ලයිව් ප්‍රොඩක්ෂන් එකක් නම් ඒකේ ෆීඩ් එක දෙන්න පුළුවන්. ඒක රෙකෝඩ් කරන එකක් නම් ඒ රෙකෝඩ් එකේ ෆීඩ් එක දෙන්න පුළුවන්. ඒ නිසා සියලු මාධ්‍ය ගේන්න ඕනේ නැහැ. ඊට වඩා තාක්ෂණය ගොඩාක් ඉස්සරහින්. ඔබ කිව්වට වඩා ගොඩාක් ඉස්සරහින් තියෙනවා. ඒ නිසා එහෙම අවශ්‍ය නැහැ. ඒක අපි ඉතාල පැහැදිලිව කිව්ව ඔබ බැලුවොත් අපේ ආපහු සැරයක් ගිහිල්ලා එස් එම් අරික්කා මන්ත්‍රීතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව වලට ඔහු මේ කාරණය ඉතාල පැහැදිලිව කියනවා. ඔහුත් මාධ්‍ය ලෝකේ හිටපු කෙනෙක් ඉඳලා ඔහුත් දන්නවා මේ කාරණේ මමත් දන්නවා මේ මාධ්‍ය ශේෂින් අපි ඔක්කොම දන්නවා. ඒතකොට අපි ඒක පැහැදිලිව කිව්වා. ඒතකොට මේක සැලසුම් සහගතව මේ අර කිචන් කැබිනට් වගේ තීන්දු අරගෙන ඒක ගෙනාවේ කවුද කියන එක කොහොමද උනේ කියන එක රටම දන්නවා. ඒ නිසා අපි කියන්නේ දැනටත් මේ ගැන අපි ඕනටත් වැඩිය කියලා තියෙනවා. ඒ කියපු දේවල් ආපහුසරයක් බලන්න කියලා අපි කියනවා මේ YouTube එකේ අනිත් තැන්වල තියෙනවා. සා අපි තා පැහැදිලිව කියන්නේ වැදගත් වෙන්නේ සංවාදය කරන්න මොකද්ද ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති සියල්ල සම්පාදනය කළේ සියලුම ප්‍රතිපත්ති අපි ඉලිදක්වලා තියෙනවා. දැන් අපි ගත්තොත් අපේ බ්ලූ ප්‍රින්ට් එකේ පළවෙනි වර්ෂන් එක ආවා දෙවෙනි වර්ෂන් එක ආවා. මොකද කිසිම ප්‍රතිපත්තියක් ස්ථිතික නැහැ ගතිකයි. මොකද 2004 දෙසැම්බර් 25 රෑ 12 වෙනකන් අපි කාටවත් සුනාමි කියන අත්දැකීමක් තිබ්බේ නැහැ. 2020 ජනවාරි 3 සතිය වෙනකන් අපි කාටවත් කොරෝනා කියන අත්දැකීමක් තිබුණ නැහැ. ඒ නිසා අපි මේ මොහොත කිව්වොත් එහෙම සියලුම ප්‍රතිපත්ති අපි හදලා ඉවරයි කියලා ඒක එහෙම නෙවෙයි. අපි ප්‍රතිපත්ති හදාගන්න ගමන් මේ ප්‍රතිපත්ති යම් මට්ටමකට නම්ය ප්‍රතිපත්ති බවටත් පත් කරගත යුතුව තියෙනවා. ඇතිවන වෙනස්කම් ඒක භූදේශපාලනය වෙන්න පුළුවන්. හදිසි මේ අපිට වළක්වන්න බැරි unexpected circumstances ඒ වගේ يعني බලාපොරොත්තු නොවන තත්ත්වයන්ට අපි යම් යම් වෙනස්කම් කරගන්න වෙයි. ඒ නිසා නම්ය උණු අනම්ය ප්‍රතිපත්ති තියාගන්න බෑ. සා නම්ය උණු යම් මට්ටමක නම්යතාවයක් තියාගන්නවා. සා වැදගත් වෙන්නේ විවාද කරන්න ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති අපි සම්පාදනය කරනවා. ඒ වගේම මේ ප්‍රතිපත්ති ලෝක දේශපාලනය දේශපාලන ආර්ථිකය දේශපාලන විතරක් නෙමෙයි දේශපාලන ආර්ථිකයත් එක්ක ගලපගන්න ඕනේ. දැන් බලන්න මේ දැන් ලෝකයේ තුල සමාජවාදී ශුද්ධ මොඩල් තියෙන්නේ උතුරු කොරියාවේයි යම් මට්ටමකට කියුබාවේ විතරයි. වියට්නාමේ වෙනස් වෙලා චීනය වෙනස් වෙලා අද ලංකාවෙන් යන ඕනම දේශපාලන පක්ෂක නායකයෝ ගිහිල්ලා උතුරු කොරියාවේ සම්මන්ත්‍රණ රැස්වීම පවත්වන්නේ නැහැ. කියුබාවේ රැස්වීම සම්මන්ත්‍රණ පවත්වන්නේ නැහැ. චීනයේ රැස්වීම පවත්වන්නේ නැහැ. වියට්නාමයේ චීනය ගොඩක් දුරට වෙනස් වෙලා තනි පක්ෂ පාලනය මාධ්‍ය ඒක අධිකාරිය යම්තා දුරකට පවත්වාගෙන යන ගමන් අවසන් වෙතුව වෙළඳපොළ විරුද්ධ කළා. හැබැයි ඒ රටවල නේ යන්නේ. ලෝක ධනේශ්වරයේ ඉහළම රටවල වල තමයි මේ ඕනම පක්ෂක නායකයෝ ගිහිල්ලා සංවිධාන හදන්නේ. මැද පෙරදිග වගේ සමහර වෙනස් මොඩල් තියෙන්න පුළුවන් රාජාණ්ඩු තියෙන. හැබැයි ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා වෙළඳපොළ අර්ථ ක්‍රමය ඒක අන්ත කන්සර්වේටිව් විදියට ක්‍රියාත්මක කරනවද? නව ලිබරල් වාදී ආකාරයට ක්‍රියාත්මක කරනවද? එහෙම නැත්නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විදියට ක්‍රියාත්මක කරනවද කියන එක අපි තීරණය කරන්න ඕන. එක කොනක කන්සර්වේටිව් වාදයක් අනිත් කොන ආන්තික මාක්ස්වාදයක් තියෙන සරල රේඛාවක මධ්‍ය ලක්ෂයෙන් දක්ෂිණාංශික අපි ස්ථානගත වෙන්නේ කොතනද කියන එක තීරණය කරන්න ඕන. පළවෙනි කාරණේ. ඉතින් ඒ කාරණේදී සමගි ජන බලවේගය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගුරු කරගත්ත පක්ෂ අපි ඇත්ත. එක්සත් ජාතික පක්ෂ කුසෙන් බිහි වුණු බව ඇත්ත. හැබැයි අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක්. අවුරුදු 76ක වෙච්ච වැරදිවල එක්සත් ජාතික පක්ෂය කියන අපේ මව්පක්ෂයේ වෙච්ච වැරදි සමහර වැරදි අපි විවේචනාත්මකව දකිනවා. ඒක ඒ විවේචනය එහෙමම තමයි. ඒක ආයි වෙනසක් නැහැ. හැබැයි අපි ඒ මව් කුසෙන් ඉපදුනා අය කියලා අපි ඐඩෙන්ටිකල් ට්වීන් කෙනෙක් වගේ ඐඩෙන්ටිකල් මදර් කෙනෙක් වෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය. අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක්. අපි මේ ලංකාවේ දැනට වැඩිම ආසන ගානක් ගත්ත ලදරුම දේශපාලන ව්‍යාපාරය. නැත්තම් අඩුම මේ වයසක් තියෙන දේශපාලන ව්‍යාපාරය. හැබැයි ජන සහභාගිත්වයෙන් ජනතාවගෙන් ව්‍යුහයෙන් පක්ෂාභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රතිපත්ති වලින් පොහොසත්ම දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා අපිට සාධික කළ කියන්න පුළුවන් මේ රටේ ජනතාවට සෑම සියලු ශේෂ්‍යයකටම ආමන්ත්‍රණය කරන නායකත්වය දෙන වැඩපිළිවෙළක් තියෙන කණ්ඩායමක් ඉන්න ඒ වගේම රට ගැන දිගු දුර දැක්මක් එක්ක කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා අපි නියත වශයෙන්ම විවාද වලින් පලා යෑම නෙවෙයි. අපේ ඉලක්කය
රටේ ප්‍රශ්න හමුවේ ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. ගර්හිත වෙච්ච රටක්, බිඳ වැටුණු රටක් ගොඩනැගීම තමයි අපේ මූලෝපාය, අපේ ඉලක්කය. ඒ ජනතාවාදී ප්‍රවේශයක් එක්ක සහභාගීත ප්‍රජාතන්ත්‍රවාදයක් එක්ක ඉදිරියට ගෙන යාම තමයි සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලේ දැක්වේ තියෙන මූලික පදනම.